අයිබෝවන් පෞර කාලීන කතා බහ සමගයි ඔබ මේ සම්බන්ධ වන්නේ. අපි කාලීන මාතෘකාවත් දේශපාලනමය මාතෘකාවන් කලාමය මාතෘකාවන් ඇතුළු ආර්ථිකමය වටපිටාවන් සම්බන්ධයෙන් අපි මේ කතා බහ දිගහැරුවා. අද අපිත් සමග සම්බන්ධ වෙන්නේ ලංකාවේ දේශපාලන සෙන්ස් එකක් සහිත කලාකරුවෙක්. බොහෝ කලාකරුවන් අපිට මේ අධ්‍යතන සමාජයේ දකින්න ලැබෙන්නේ හරයාත්මක දේශපාලනමය හිස් අවකාශයක් සහිත මිනිස්සු විදියට. හැබැයි අපි අද කල්පනා කරා ඔබ සමග දොඩමළු වෙන්න, පෞර කාලීන කතාබහ සමග සම්බන්ධ වෙන්න රුවන් මලිත් පීරිස් අපේ සෞද කලාකරුවත් එක්ක. අයිබන් රුවන්, අපිට මූලිකවම පහුගිය කාලේ ලැබුණා කලාශේෂ, විශේෂයෙන්ම එක දේශපාලනමය වටපිටාවක් ඇතුළත කතා බහ කියලා තිබුණා. වෙයි මේ මොහොතේ මේකේ අතුරුදේ වැඩි වෙන හේතුව තමයි රජයේ ලංකාවේ ජනතාවගේ බදු මුදලින් ජීවත් වෙන රජය. රජය පවත්වන්නේ ලංකාවේ ජනතාවගේ බදු මුදලින්. ලංකාවේ ජනතාව වග කියන්නේ තමයි රජයක් ඉන්නේ. ඒ රජයේ මේ වෙනකොට අහෝසත් වෙලා තියෙනවා. කලාව වෙනුවෙන් වග කියන්නේ කුමන අමාත්‍යංශයද? කලාව වෙනුවෙන් වෙන් කරපු මුදල් යොමු වෙලා තියෙන කොමන අමාත්‍යංශයක්ද, කොමන නිලධාරිය යටතේ මුදල් තියෙන්නේ කියන එකත් පැහැදිලි කියාගන්න බැරි මට්ටමකට වත් වෙලා තියෙනවා. මොකද මේ මෑත කාලෙ වෙච්ච දැවැන්ත මරපු දෙවියන් ඉක්කෝට කලාව සම්බන්ධ, නාට්‍ය කලාව සම්බන්ධ බිහිවෙච්ච ඇති වෙච්ච ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඊට යටින් අවුරුදු ගානක් පුරා ක්‍රමිකව වර්ධනය වෙමින් ආවා. මේක බුදුවල පැන නැගුණ හේතු වුණේ සංස්කෘතික මාත්‍යංශයට තිබ්බ කලාමණ්ඩල අධ්‍යාපන මාත්‍යංශය යටතට ගත් එක. ඒකට මේ පාර රාජ්‍ය නාට්‍යවලදී මේක තවත් සංකීර්ණ වෙනවා. දෙවෙනි වටේ වෙනකම් රාජ්‍ය නාට්‍යවල ප්‍රවෘත්ති සංවිධාන කටයුතු කරේ සංස්කෘතික අමාත්‍යාංශය. ඒකට අවසන් වටේ තමයි මේක අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ආවේ. සංස්කෘතික අමාත්‍යාංශය වෙනුවෙන් විතර වෙන් කරපු මුදල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරන්න කියලා නියෝගයක් ඇවිල්ලා තියෙද්දි රාජ්‍ය නිලධාරීන් මේක මාරු කරේ නැහැ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය විශාල ප්‍රශ්නකට මූණ පෑ. හැබැයි මේක නාට්‍යකරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක රජයේ ප්‍රශ්නයක්. තමන් යටතේ තියෙන රාජ්‍ය පරිපාලන ආයතන තමන්ට අවනත නැත්නම් ඒක රජයේ ප්‍රශ්නයක්. ඒක නාට්‍යකරුවන්ට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට මේ ප්‍රශ්නය එළියේ ඉඳන් දැකපු බොහෝ අය විග්‍රහ කරගත්තා. මේ කලාකරුවෝ රාජ්‍ය නාට්‍ය රාජ්‍ය අනුග්‍රහය නාට්‍ය කලාවට බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ ඉතිහාසය පුරාම නාට්‍යකරුවෝ විශේෂ නාට්‍යකරුවෝ තමගේ නාට්‍ය පෙන්වන්නේ රාජ්‍ය අනුග්‍රහය බලාපොරොත්තු වුණා කියලා. රාජ්‍ය නාට්‍ය වල නාට්‍යයක් ඉදිරිපත් කිරීම හෝ රාජ්‍ය නාට්‍ය වල කියන්නේ රාජ්‍ය අනුග්‍රහය බලාපොරොත්තු වීමක් නෙමෙයි. රාජ්‍ය නාට්‍ය වල එකදී මතවාදී ප්‍රකාශනය කරන්නේ රජය නෙමෙයි, නාට්‍යකරුවා. නාට්‍යකරුවන් තමගේ මතවාදී ප්‍රකාශනය කරනවා. ඒක කරන්න අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අයිති විතරයි නාට්‍යකරුවෝ ඉන්නේ. ඔවුන් මේ අරගලයේදී ඉල්ලුවේ නැහැ අපිට ඉන්ෂුරන්ස් එකක් දෙන්න, අපිට කාරකක් දෙන්න, අපිට ගැටතල පහසුකම් ටික හදන්න කියලා නෙමෙයි ඔවුන් ඉන්නේ. මේ රටේ සංස්කෘතික වර්ධනයක් වෙනුවෙන් පිටුහල් වෙන, ඒකට ඉවහල් වෙන ඉවෙන්ට් එකක් තමයි රාජ්‍ය නාට්‍යය. මේ රාජ්‍ය නාට්‍යවල ගෞරවනීය විදිහට සංස්කෘතික විදිහට මිනිස්සුන්ට අත්දකින්න ඉඩ දෙන්න කියන එක විතරයි ඔවුන් ඉන්නේ. ඒක තමයි මේ මොහොතේ පෙන්න විදිහට ප්‍රශ්නය. හැබැයි ලංකාවේ කලාවේ ප්‍රශ්නේ මොකද්ද කියන එක පේනවා පාර්ශ්වස්තව. ලංකාවේ කලාවේ ප්‍රශ්නේ මොකද්ද කියලා පේනවා අධ්‍යාපනයේ දිනපළිය. ලංකාවේ කලාවේ ප්‍රශ්නේ මොකද්ද කියලා පේනවා මේ පාර්ශ්වයේ විදිහට මිනිස්සු දිහා ඔවුන් ඉන්නේ තාම ඇත්ත වචන ස්ට්‍රෙස් එක. මේ ස්ට්‍රෙස් එක නැති වෙන්න හෝ මේ සංස්කෘතික ජීවිතයක් ඇති නොකිරීම තමයි කලාවේ ප්‍රශ්නේ. ඔබ කියන මේ ඔය කියන මේ හැබැයි අපි දැක්ක රාජ්‍ය නාට්‍ය වලනේ මේ නාට්‍යකරුවෝ පිරිස කලාකරුවන් පිරිසක් විරෝධතා පාට ප්‍රදර්ශනය කරන විරෝධතා මොකද්ද මේ කියන්නේ
ඔබ කියන පාර්ශවය ඔබ කියන පැත්ත එකක් තහම අපි දකින්න අත්දකින්න ලැබිච්ච ඒ සිදුවීම එකක් මොකද්ද මේ සිදුවීම මම හිතන්නේ මම කියන පාර්ශවය තමයි අත්දකින්න හම්බුනේ ඒක කියෝ ගැනීමේ තමයි ගැටලුව මොකද උන් ඉදිරිපත් කරපු පුවරු ටික හරියට අරන් බලන තේරෙනවා උන් ඉල්ලුවේ මොකද්ද කියලා ඉල්ලුවේ කලාව වෙනුවෙන් වැඩි කරන මුදල වැඩි කරන සමස්ත කලාව වෙනුවෙන් සංස්කෘතික ජීවිතයක් මිනිස්සුන්ට අත් කරලා දෙන්න ඒ අතරතුර තිබ්බ තව සටන් පාට ඔබලාගේ වාහනයක් අපේ ෆෙස්ටිවල් කියලා මේ අපේ ෆෙස්ටිවල් එකට දෙන මේ වටිනාකම වැඩි කරන්න කියන එක නිසා එතනින් එහාට ගිය සුබසාධන කටයුතු ඉල්ලුවා මේක අධ්‍යාත්මික මට්ටම කියන්නේ මොකද නාට්‍ය නාට්‍ය මේ නාට්‍ය අධ්‍යාරින්න ඉතාම ලේසි මේ ධනිෂ රාජ්‍ය නාට්‍ය උල්ල කියනක නවත්තන තොර කාටරි අහන්න පුළුවන් නාට්‍ය උල්ලක් අවශ්‍යද කලාව පවත්තල මේ වගේ රටක අවශ්‍යයි මේ වගේ රටක නෙමෙයි ඕනම රටක නාට්‍ය උල්ලක් කියන එක තියෙනවා ගුණාත්මක නාට්‍ය එකතුවක් මිනිස්සුන්ට බලන්න පුළුවන් තැනක් තියෙනවා ඒක කොළඹ විතරක් සීම නොවෙන්න ඕනේ රට පුරා යන්න ඕනේ ඒක සංස්කෘතික ඉවෙන්ට් එකක් වෙන්න ඕනේ මිනිස්සුන්ට වෙනස් ජීවිතයක් අත්දකින්න දෙන මොහොතක් වෙන්න ඕනේ නාට්‍ය බලනවා කියන්නේ මිනිහෙක් වෙනස් මොහොතකට යනවා වෙනස් ජීවිතයක් අත්දැකීම ඔවුන් රඟහලෙන් එළියට එන්නේ තමන් නාට්‍ය බලපු කෙනා නෙමෙයි මේ කියන්නේ මෙන්න මේ 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 සංස්කෘතික ජීවිතය මිනිස්සුන්ට පුරුදු කරගන්න ඒකයි මේ නාට්‍යකරුවෝ විශේෂයෙන් ඉල්ලන්න ඕන දෙයක් නෙමෙයි ඉතිහාසයේ පුරාම මිනිස් ජීවිතය වර්ධනය වෙලා තියෙන සංස්කෘතික ජීවිතයක් ඇටියෙ. ඒක වඩා හොඳ සංස්කෘතික ජීවිතයක් කියලා කියන්නේ මොකද්ද කියන සංවාදය ඇති කරගන්නයි මේක කරන්නේ. හැබැයි අපිට මේ අපිට අපිට නාට්‍ය පිටාවෙන් අහන්න ලැබෙන කතාවක් වුණේ මේ යහපාලන ආණ්ඩුවට අනුග්‍රහ දක්වපු කලාකරුවෝ නිසා ඔවුන්ට සාමාන්‍ය ඔවුන්ට නිකන් පස්ස පැත්තර ගහගත් තමන් විසින් ගහගත්ත වගේ නිකන් ආකල්පමය දේවල් ටිකක් තමයි මේ ඔවුන් අතර කතා බහ වෙන්නේ. ඒ කලාකරුවෝ පිස්ස අනිවාර්යයෙන්ම යහපාලන ආණ්ඩුව බලට පත් කිරීම සඳහා පෙරමුණ අරගෙන කටයුතු කරා. ඔවුන්ට පවා අඩු සැලකිල්ලක් මේක දැක්වුවා වගේ මෙහෙම කතා බහක් තමයි මේකේ ඇති වෙන්නේ. මොකද ඔය කාරණා දෙක එකක් තමයි කලාකරුවන් විසින් නොකළ යුතු දෙයක් ආණ්ඩුව පත් කරනවා. ඒක අපේ වැඩක් නෙවෙයි. කලාකරුවාගේ වැඩේ මිනිස්සුත් එක්ක මතවාදී ප්‍රකාශනයක් එක්ක හැප්පෙනවා. ආණ්ඩුව රෙජීම් එකක් වෙනුවෙන් තව රෙජීම් එකක් පත් කරන්නේ කලාකරුවන් වැඩක් නෙවෙයි. හැබැයි යම්කිසි කලාකරුවෙක් යම්කිසි පුද්ගලයෙකුට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා තමන් විශ්වාස කරන දේශපාලනය කරනුවෙන් පෙනී. තමන් විශ්වාස කරන මතවාදයක් වලින් පෙනී. මතන්නේ මේ වෙනසක් වෙන මොහොතකදී ඔවුන් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරනවා. මේ පාලනය ගේන්න එළියට ආවා. හැබැයි මට ඒකටම ඍජුව දෙයක් කියන්න බැහැ. මොකද මම මේ සංවිධානයේ හිටපු කෙනෙක් නෙමෙයි. මම ඒක අනුමත කරපු කෙනෙක් නෙමෙයි. අලුත් කරපුරේ ක්‍රියාකාරණාපේ අනුමත කරපු කෙනෙක් නෙමෙයි. මම ඒ සටන් ව්‍යාපාරය තුළ හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මම පිළිගන්නවා. ඒතකොට යම්කිසි දුරකට මේ රාජ්‍ය නාට්‍යුල්ල මුල් කරගෙන පිච්ච අරගෙනදී ක්‍රියාවලදී ඔයලෙක් කිය හැකි ලෙස ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම ආවා. නමුත් ඒක ආපු ප්‍රමාණය වැඩි කියන අදහසක් මට තියෙනවා. තමයි නාට්‍යකරුවෝ මේකට මුල් එක්ක මේ අරගලේදී මුල් එක්ක තරුණ නාට්‍යකරුවෝ බොහෝ දුරට කියා සිටි අපි පත් කරපු ආණ්ඩුවෙන් අපිට මේ දේ මේක අදාළ නෙමෙයි. නාට්‍යකරුවෝ කියන්නේ හොඳ නාට්‍ය කලාව හොඳ සංස්කෘතික ජීවිතය. ඒකදී අපි පත් කරපු ආණ්ඩුවෙන් මේක හම්බෙන්න ඕනේ කියලා කතා නෑ. එහෙම වෙච්ච ගමන් සමහර නාට්‍ය තරුණ සමාජය කියන තවත් වෙනත් පිරිසකට මේ අරගලයට ඉදිව එකපාරට දෙන්න බැහැ. ඒක අනවශ්‍ය දෙයක් කියලා මට හිතෙන අනවශ්‍ය ප්‍රමාණයට මේ නාට්‍යකරුවන් පෙනී හිටිය අපි පත් කරපු ආණ්ඩුවෙන් අපිට මේ ගහනවා. ඒක අදාළම නැති කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනය කිරීමේ ඕනම මිනිහෙක්ට තියෙනවා. මම පත් කරාද වෙන කවුරුරි පත් කරාද කියන එක නෙමෙයි ප්‍රශ්නයක් ආවට පස්සේ අදාළ වෙන්නේ. මට ඒ ප්‍රශ්නේ අදාළ වෙනවා කියන්නේ. මම මේ රෙජීම් එකට ඡන්දෙ නොදුන්නා. ආයි මේ රෙජීම් එකෙන් හදන ප්‍රශ්න වලට මටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම මේ හඬුව හැදුවත් එකයි නැත්ත් එකයි. ඒකට රාජ්‍යත් එක්ක අපි කරන අරගෙනදී මමද මේ ආණ්ඩුව හදන්න මේ දියත් උනේ නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. රාජ්‍ය මේ මොහොතේ මොකද කරන්නේ? ඒකට අපි කොහොමද ඉන්නේ? ඒකට මේ
ආණ්ඩුවක් හදන්න වැදගත් වෙච්ච කලාකරුවෝ ටිකකට ඔවුන්ගේ පස්සපතර ගෙවුවයි කියලා කවුරුහරි කියනවනම් ඒක තමයි ඉතිහාසය පුරවන්නේ. රජීම් වැදුව හදපු රජීම් වලින් ඒ රජීම් හදපු මිනිස්සුන්ට පහර දුන්නා. කලාකරුවෝ සංවිඥානික වීර්යය යොද තේරුම් ගන්නවා. සහ මේ අරගලේ මුල්ලු මේ අරගලේට මුල්ලුනේ තේ රජීම් හදන්න පුරුදු මේ වැදගත් වෙච්ච කලාකරුවෝ තමයි කෙනෙක් සාදන්නේ. ඔවුන් හදපු ආණ්ඩුවක් වැරදි ගමනක යනවනම් ඒ ගමන නිවැරදිනකට ගන්න හෝ ඒක පෙන්ල දෙන්න ඒ කලාකරුවෝ මෙතන ඒක උන්ගේ පොදුමන් තියෙන කම මම ඒකට ඒක දේවා මේ මේ අපි කලා කලාකරුවන්ගේ පාර්ශ්වයෙන් සමන්ට අසාධාරණයක් මේ ආණ්ඩුවේ වුණා. විශේෂයෙන් මේ ආණ්ඩුව උදාහරණ දෙක මේ ආණ්ඩුවේ අසාධාරණයක් වෙලා තියෙනවා. සහ කලාවට අසාධාරණයක් වෙලා සංස්කෘතික පාර්ශ්වයන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. අපි ලෝක මට්ටමේ කලාව පිළිබඳ අධ්‍යයනය කරලා පස්සේ අවේ ඒකේ කලාකරුවන් දේශපාලනමය පාර්ශ්වයන් නියෝජනය කරන්නේ කලාව සම්බන්ධයෙන් විතරක් නෙවෙයි සමාජීය ගැටලු සම්බන්ධයෙන්. අපිට අභ්‍යන්තර සමාජය ගැටලු පස්සේ අපිට දකින්න නැහැ තමන්ගේ කෑල බේර ගන්නවත් බැරි කොට අපිට එළියේ මහජනතාවගේ තියෙන ගැටලු මේ වෙලාවේ ආර්ථික පීඩනයක් මිනිසුන්ට ඇති වෙලා තියෙනවා, සමාජයේ පීඩනයක් ඇති වෙලා තියෙනවා. කලා කෘතීන් මගින් එළියට දානවා තමයි. හැබැයි එළිය මහපාරේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ මේ පිළිත්. මොකද්ද මේ මේ ඇයි මෙහෙම වෙන්නේ? තමන්ගේ කෑල බේරගන්න බැරි කොට කොහොමද අනිත් අයගේ ඒව ගැන සෙන්ස් එකක් අනිත් මහජනතාවගේ තමන් නරඹන්නේ, තමන් අධ්‍යයනය කරන, තමන් වින්දනය තමන් රඟ දක්වන නාට්‍ය වින්දනය කරන මේ මහජනතාව. ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පාරක බැලලා හඳ නගෙන කලාකරුවෝ පිරිසක් මේ වෙලාව අත්‍යවශ්‍යයි. මොකද මේක තමන්ගේ කෑල්ල බේර ගන්නවද නැත්නම් මහජනතාවෙන් නෙවෙයි මේ ඔක්කොම එකට යනවද? එහෙම එකක් පුත් දකින්න ලැබෙන්නේ නැහැ මේ සමාජයේ. මම හිතන්නේ ඒක මේ ස්වාධීනව තනිතනී වැඩ කරන කලාකරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ මොහොතේ මම විශ්වාස කරන විදිහට කිසිම යාන්ත්‍රණයක් නැහැ පොදු මිනිසුන්ට එකතු වෙන්න. වෛද්‍යවරු එකතුලා දිනා වකරි ඔවුන්ගේ ප්‍රශ්න. මන්දනේ ශිෂ්‍ය ව්‍යාපාර යම් කිසි දුරකට වෙන වෙන ප්‍රශ්න වලට මෙලිය තුනක් එකක් දේශපාලනික මේ එජෙන්ඩා එකකින් පිට වෙනවා. කාගේ හරි පක්ෂක උමනාවකින් වැදගත් වෙනවා මිසක් පොදු මානව හැඟීමකින් මේ ශිෂ්‍ය ව්‍යාපාරයකට සංකම් ව්‍යාපාරයක් කිසිම ව්‍යාපාරයක් වැදගත් වෙනකම විශ්වාස කරන්නේ නැහැ. ඒකට හේතුව ඉතිහාසයක් පුරා බිහි වෙච්ච දේශපාලන සිවිල් සමූහ බිහි වුණේ යම් කිසි ප්‍රොපගැන්ඩා වලට සහ බිහි වෙච්ච ඇත්ත අරමුණින් බිහි වෙච්ච වාමාංශික ව්‍යාපාර බව මේ මොහොතේ ඉන්නේ යම් කිසි ප්‍රොපගැන්ඩා ව්‍යාපාරයකට. එතකොට අපිට කලාකරුවන්ට ඍජුව වැදගත් වෙලා මේ ඇඟිල්ල දික් කරන අමාරුයි පොදු අරගලයට මුල එන්නේ නැහැ කියලා. පොදු අරගලයට තැනක් හැදෙන්නේ. ඒක තාම හැදිලා නැහැ. හැබැයි ඉතා ඉක්මනින් මම හිතනවා ලංකාව ඇතුලේ මේ පොදු අරගලයකට වැදගත් වෙන ජන කොට්ටාසයක් ඉදි වෙයි කියලා. හේතුව තමයි මේ වෙනකොට ජනතා විද්‍යාව, රටගාමි සමාජවාදී පක්ෂය, කණ්ඩායම, විඤ්ඤාණ පක්ෂය, තව තවත් වාමාංශික ව්‍යාපාර ආදී බොහෝම සිවිල් සංවිධානවල දේශපාලන ව්‍යාපාර වලින් මොහොතේ ලංකාවේ ඇත්ත. වෙයි මේක කැඩෙන මොහොතක් එයි. ඒක අපිට නිශ්චිත ඊගහල වෙන් කළ පෙන්නන්න බැරි මොහොතක් තමයි මේක වෙන්නේ. ඒ අලුත් පරපුර හෝ මොකක් හරි සිවිල් සංවිධානයේ පෞද්ගල කාලේ හැදුනේ. ඒ අඩුව යම් කිසි දුරකට තමයි. හැබැයි ඒකත් ආයි දේශපාලන දෙඩවක් කවුද හරි කොහේ තියෙන මිනිස්සු මේ පොදු අරගලයට පොදු තැනකට එකතු වෙයි. ඉතිහාසයේ අපි දැක්ක අසුවට සමාන රී අසුවට රී කලාකරුවෝ එළියට ගස්සා. එහෙම තත්ත්වයක් සමාජ තත්ත්වය බිහිවෙච්ච මොහොතේදී කලාකරුවෝ එළියට බහි මේ මොහොතේ සිදුවෙන අරගලයන් සිදුවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් රාජ්‍ය විසින් හදලා තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අධ්‍යාපන සම්බන්ධයෙන් ප්‍රශ්න සම්බන්ධයෙන් කලාකරුවෝ සංවිධානය කරනවා. මේ මොහොතේ ජීවත් වීම තමයි මොහොතකදී කලාකරුවෙක් තමන්ගේ නාට්‍යකින් ඒ ප්‍රශ්නේ ප්‍රශ්න කරනකම රැඩිකල් වෙනවා. ඒක තමයි අපහසු වෙලා. ඒ අපහසු තරගෙන ඒ නාට්‍යයෙන් ප්‍රශ්න කරන එකම ගරු කළ යුතු දෙයක්. එතනින් එහා ක්‍රියාදාමයක් අවශ්‍යයි කියන එක මම පිළිගන්නවා. ඒක බිහි වෙන්න නිශ්චිත මොහොතක් කාලයක් ඒ. ඔබගෙන් මතුණා මේ කරුණ දැන් ඔබගෙන විදිහට වාමවාදී පක්ෂ, වාමවාදී කීමක් සහිත කලාකරුවෙක් කියලා මම විශ්වාස කරනවා. ඔබ කියන විදිහට වාමවාදී පක්ෂ, වමේ පක්ෂ
වැඩක් නැද්ද මේ මොකද ඒ ඔවුන්ගේ කාර්යභාරය කියන්නේ ඔවුන්ගේ කාලේ ඔවුන්ගේ කාල සීමාව ඉවරයි වමේ කාල සීමාව ඉවර නැහැ වමේ කාල සීමාව ඉවර වීම තීරණය කරන්නේ නැවත මේ පවතින වාමාංශික පක්ෂවල කාල සීමාව ඉවරයි මේ මොහොතේ සිවිල් ජනතාවට සාමාන්‍ය ජනතාවට කමුකරුවන්ට ශිෂ්‍යයන්ට පොදු අරමුණක එකතු වෙන්න පුළුවන් වමේ ව්‍යාපාරය මේ මොහොත වෙනකොට ලංකාවේ නැහැ මොකද අපිට තිබ්බ දෙවැන්ත වමේ ව්‍යාපාරයේ නේ ජනතාව විශ්ති කරුණා ඉතිහාසයේ ලංකාවේ තිබුණා හැබැයි ඒකත් පසුගිය ඉතිහාසයේ පුරාම මමත් ඒකේ විදහායක පූර්ණ කාලණෙක් ලෙසින් ගියා ඒ වෙච්ච සමාජ දේවල්ට මමත් වගේ කියන්නේ සුවන්වේචන මන් තුලක් තියෙනවා හැබැයි මේ මෑත ඉතිහාසය තුළ සිද්ධ වුණේ සුදු ධනේශ්වර ආඛ්‍යානයකට ගමන් කරපුද සහ ජාතිකවාදයට ගමන් කරපුද ප්‍රයෝගිතාවාදයට ගමන් කරපුද කණ්ඩායම හෝ දීප්ති සහ ඒ පොලිගච්ච කණ්ඩායම් තුළත් ඇති වෙච්ච ප්‍රශ්නය ඕක තමයි නිසා තමයි ඒගොල්ලෝ කැඩි විසිරියන්න මැදිහත් වුණේ කැඩි විසිය විසිරියන්න සිද්ධ වුණේ හැබැයි මේ හැම ව්‍යාපාරයකම ගැලවිච්ච වාමාංශික මිනිස්සු මේ ඔවුන් නිෂ්ක්‍රියයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් සක්‍රිය වෙයි. සක්‍රිය වෙන යාන්ත්‍රය හැදේ. එකපාරට සක්‍රිය වෙනවා කියන්නේම ඒක මේ දිගුපාලන පෞද්ගලික ව්‍යාපෘතියක් වෙන්නේ නැහැ. දැන් කොරෙන් හරි සංවිධාන සංවාද මත දිගින් දිගටම සිදුවෙන අරගලයන් මත නිශ්චිත සමාජ ව්‍යාපාරය විහිදේ. විහිදේ යුතුයි. ඒක අනිවාර්යයි. ඔබ බෙන්තුනාම සමාජවාදී පක්ෂයක් රැකුණා. තමන්ගේ පැවැත්මටම වාමාංශිකත්වයේ තියන ඕනේ කියන එක ප්‍රතිකාම ඉතාම යහපත් ඒකත් ඔවුන්ට පවත්ව ගන්න අසීරුව අපි කොයම් ඉබේම මේ පක්ෂවල කාර්යභාර මේ වෙනකොට අවසන් කරපු කියන්නේ මේ වෙනකොට වමේ පක්ෂවල කාර්යභාරය අවසන් නෙමෙයි මේ තියෙන පක්ෂවල කාර්යභාරය සිද්ධ වෙන්නේ නැහැ. වමේ කාර්යභාරයේ ඔහොම වමේ ව්‍යාපාර වමේ පක්ෂේ කාර්යභාරයේ ලංකාව තුල අවශ්‍යලා නැහැ. අවශ්‍යයි. ඒක නිසානේ මෙහෙම අරගලෙන් සිද්ධ වෙන්නේ. මම හොයන නිසානේ මෙහෙම අරගලෙන් සිද්ධ වෙන්නේ. මේ සංවා සිද්ධ වෙන්නේ ඔබ මාගම්බල කතා කරනවා. ඔබ මාගම්බල කතා කරන්නේ නාඩයකේදී අරගල කරන්නේ. මම ගොවිය ශිෂ්‍යයෙකුට අරගල ප්‍රශ්න කරන්නේ. ඔබකට අවශ්‍ය කරන දින නිසානේ. ඔබ මොනවද දැන්නේ නිසානේ. ලා තියෙන්නේ මේ තියෙන පක්ෂ වලින් ඒ අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ විශ්ව එකතු වෙලා කවුද දවසක පොත මම ව්‍යාපාරය දී කරයි කියලා විශ්වාසය තියාගත යුතුයි ඒක අනිවාර්යයි. අපි නැවත බලමු මේ අපිට හත්තාවක් ගොඩනගා ගන්න බැරිද මලි? රාජ්‍ය සම්මාන ඌරල මොකක් හරි මේ සම්මාන ප්‍රදානයේදී කලාකරුවාගේ ප්‍රධාන වින්දනීය අවකාශයක් සහ බලාපොරොත්තු වෙන දෙයක් නේ ඔවුන්ගේ. සම්මානගෙනම ඕනම කෙනෙක්ගේ කෘත්‍රිමය ඉදිරි කලාගත ඉදිරි දීම සඳහා කලා විදුලි දීම සඳහා කෘත්‍රිමය ආශ්වාදයක් ලැබෙනවා. ඒක මූල්‍යමය වෙන්න පුළුවන්, ඒක තහදුකට ඔබලා වෙන එකක් වෙන්න පුළුවන්, සහතික පත්‍රයක් වෙන්න පුළුවන්. මේකට බහරි ආයතනයක් ආයතනයක් නියෝජන විය යුතුද? එහෙම නැතුව මහජනතාවගේ මහජනතාව විසින් ප්‍රදානය කිරීමේ බහරි ක්‍රමයක් ගොඩනගෙනවා නම් මේ සම්මාන ප්‍රදාන දුක මොකද? මහන් ප්‍රශ්නය ගැටළු නිසා සම්මානයකින් ආර්ථික ප්‍රතිලාභයක් මෙහෙම උත ලංකාවේ කිසිම කලාකරුවෙක් නෑ කියලා මම දන්නේ නෑ. මේ ප්‍රොජෙක්ට් එකේ එදා දවසේ මේ තමන්ගේ යාළුවෝ ටිකත් එක්ක සුදු සාමිච්චිය පවත්ව ගන්නවත් ප්‍රමාණවත් මුදලක් සම්මාන උණ්ඩගි පස්සේ සම්මානයක් එක්ක හම් වෙන්නේ නෑ. සම්මානකින් ලැබෙන එකම දේ කෘත්‍යයක් සහ කටක් හම් වෙනව වෙනවා. ඔහුට මේ ඔහුගේ ඉදිරි නිර්මාණයක් සමාජගත කිරීමට පොඩි දශම ගාන ගිරක් හම්බෙනවා. මේ ආවල් පුද්ගලයා කියලා සමාජය අඳුර ගැනීමේ ප්‍රවණතාවයක් ඇති වෙන හැරෙන්න ලංකාවේ නම් සම්මාන වලදී මහ ලොකු දෙයක් වෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. අඩුමතරමේ ශිෂ්‍යත්වයක් ගන්නවා. රටක විශ්වවිද්‍යාලයක හැදෙන නම් ඌ වෙන රටවල වල වෙන වෙන කල්චර් එක්ස්පීරියන්ස් එකක් හැපෙන්නේ. ඒ කියන හොඳම දෙයක් තමයි ලංකාවේ විවෘත වෙච්ච ශිෂ්‍යත්ව ලෝකෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වාගේ නෙමෙයි. මේ මේ තියෙන රාජ්‍ය සම්මානයක් කියන්නේ එහෙම ශිෂ්‍යත්වයක් වාගේ යන තරම්වත් ප්‍රමාණවත් එකක් නෙමෙයි. ඒකට රාජ්‍යද මොකද කරන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. කොහෙන් හරි සම්මාන වල තියෙනවා නම් ඒක කලාවට සංස්කෘතිකට කියවීමක් සංස්කෘතික අත්දැකීමක් ලබා ගන්න වැදගත්. හැබැයි
ජනතා කලවුමක් තියෙනවා හොඳයි ඒක ප්‍රශ්නයක් නැහැ එතකොට අපි ඒක ජනතා කලවුල පවත්තන් ඇයි ජනතා කලවුල පවත්තන ආඛ්‍යානයක් වත් කියන වඩා පැහැදිලි කියනවා රාජ්‍ය නාට්‍ය ව්‍යාපෘතිය වෙනුවෙන්ම තව ජනතා කලවුලක් කරනවා නම් තේරුමක් නැහැ ඒක අවශ්‍යයි තේරුමක් නැහැ රාජ්‍ය නාට්‍ය වල කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය සම්මානය වැදගත්කම නෙමෙයි මට රාජ්‍ය සම්මානයක් හම්බුණා කියන එක නෙමෙයි ඒක මම හිතන්නේ මේ ඉන්න තරුණ නාට්‍ය කරුවන තමුසත් ඒකට වටිනාකමක් තියෙන්නේ ඔවුන්ට ඒකේ වටිනාකමක් ඇති වෙන්නේ මොකද කියන්නේ සම්විධානයේ වක්තත්වය නාට්‍යයක් නිෂ්පාදනය කරලා නාට්‍යයක් ගම්වලින් පෙන්වන්නලා තියෙන නාට්‍යයක් ඒකට යාන්ත්‍රණයක් අපිට නාට්‍යයක් කරපු එකට මාකටින්ග් කරන්න ඕන නාට්‍යයක් උඹ ටිකට් කරලා උඹ ලියාගෙන උඹ චෙක් එකක් දාගෙන උඹ වියදම් කරලා උඹ මේක මාකටින්ග් කරලා රටවට ගිහින් පෙන්වන්න ඕන ඒක යාන්ත්‍රණයක් නාට්‍යකරුවෝ දිගින් දිගටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ යාන්ත්‍රණය මම හිතන්නේ මේ ජනතා කලා උල්ලක් හදනවට වඩා හොඳයි ජනතා යාන්ත්‍රණයක් හදන්න. මේ නාට්‍ය සමාජගත කරලා. ආයේ තව සම්මාන උල්ලක අවශ්‍යතාවයකට වඩා වැඩිද ගන්න මේ මේ නාට්‍ය කොහොම හරි මිනිස්සුන්ට දෙන්න. අපි කොළඹ බිහිවෙන නාට්‍ය අඳුර දෙන්නේ. නම් පුත්තුන්ට දෙන්නේ, ගාල්ලට දෙන්නේ. රටවලට කියලා දෙන්නේ. මුළුවන් නම් මේ නාට්‍ය ගැන මේ නාට්‍ය ඉතාම සිංහල වෙන රචනාවක් සිද්ධ වෙනවා. ඒවා ඉංග්‍රීසි පරිවර්තනයක් මේ රටින් පිටට අරන් යන එක මේ නාට්‍ය පිටරටට ගිහිල්ලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. විදේශීය නාට්‍ය මේ රටට ගිහිල්ලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි දුරකට මේ සපීර් කියන නාට්‍ය කරුවා යම් මාර්ගලේ විදිනවා හැබැයි ඒක වඩා විනිවිද තමයි. ඒ විනිවිද භාවයේ කීපවල එහෙම නැව තවත් පිරිස් මෙතන එකතු වෙනවා. එවැනි උලලක් නිසා එවැනි ක්‍රියාවලියක් නිසා මම හිතන්නේ ජනතා සම්මාන උලක් කියන එක නෙවෙයි කුලියක් වෙන එකක් නෑ අපිට අපේ වේදිකාමාව පොළොර කියන එක ටික කාලයක් ගියාට පස්සේ රැඩිකල් ආකෘති නෙමෙයි. මිනිස්සුමලේ යෝජනය කරන්නේ රාජනාත් මිනිස්සුමලේ නියෝජනය කරන කෙනාමයි. ඔය අතාරතර මූලදෙන් සිද්ධ වෙනවා. වාඩයකී අරගලේ පවා තව ස්ටෙප් එකක් ඉස්සරහට තිබ්බොත් මේ අරගල දියාරුනේ. ජනතාව මෙදී මේ කලාවට සමාජ ගත කරන නිසා මේ වීඩියෝ එක සම්මාන කරන නාට්‍ය කරන තව සම්මාන දෙන්න නෙමෙයි. අපි හැරෙමු කලාවේ මේ දේශපාලන මේ ආර්ථික පැත්තට මේ ඔබ විමේ ඉදිරි මිනිස් සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතා බහ කළ යුතුම සහ කළ කරන කෙනෙක් විදිහට අපි හඳුනගන්නේ මොකද්ද මේ අපි අපි අලින් සඳහන් කරා විදිහට ඔබ සාධන ක්‍රියාවල කලවන පැලස්තරවල පාට වෙනස් වෙනවා පැලස්තරේ දිගපල්ල වෙනස් වෙයි ඒ හැරෙන්න මිනිසුන්ගේ අධ්‍යාත්මික වෙනසකට රටේ දිගු කාලීන වෙනසකට මේ කිසිම දෙයක් ආණ්ඩුවට වැඩක් වෙයි කියලා විශ්වාස කරන්න බෑ ඒක තමයි ධනේශ්වර මේ ආණ්ඩුවල වැරද්දක් නෙවෙයි ධනේශ්වර වැරද්ද මේ ධනේශ්වර ආණ්ඩුව තවදුරටත් පවත්වා ගන්න අපි වැරද්දක් හරි අපි සාමාන්‍ය අපි කතා බහක් ඒ දවස්වල කලා කටයුතු කරන ගුණංග නාට්‍යයක් රංගගත කරා ඉපි කියලා අපි කවුදරෙයි තවසත් නාට්‍යයක් වෙනසර පුහුණු කරගෙන යනවා මම පුද්ගලිකව කලා අධ්‍යක්ෂකවරයෙක් හැටියට රංගන ශිල්පී හැටියට වේදිකා පරිපාලකවරයෙක් හැටියට සහ රංගාලයක නිර්මාණ ශිල්පියෙක් හැටියට මේ මොහොතේ යම් යම් සිනමා කෘති සහ වේදිකා නාට්‍ය සහ නාට්‍ය කීපයක කටයුතු නිර්මාණය කරනවා. ඒ ඔය වැඩකට උත් සාර්ථක වෙන්න කියලා මලිත් ප්‍රාර්ථනා කරනවා. අපි පෞර කාලීන කතා බහ සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබට. ඒ වගේම ඉදිරියේදී අපි ජනතාවාදී කලාපරිසර 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 කලාපරිස
ඒක කියන්නේ බලාපොරොත්තු